අයිබෝන් සුභම සුභ වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කන්‍යා ලග්න හිමියන්ටත් ඉතින් විශේෂයෙන්ම කන්‍යා ලග්න හිමියන්ගේ මේ ගුරු මාරුව රාහු කේතු මාරුව සහ සෙනසුරු මාරුව ගැන මම පැහැදිලි කිරීම කරා කලින් නමුත් මේ වීඩියෝ එකෙත් මම සෙනසුරු ගැන පැහැදිලි කිරීමක් කරලා දෙනවා විශේෂයෙන්ම ගුරු ගහයාගේ ගුරු මාරුව සහ රාහු කේතු මාරුව පිළිබඳව වැඩි හරියම වලට මේ දවස්වල වලට මොනවද වෙන්න යන්නේ මොනවද දේවල් තියෙන්නේ ඒක ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා लग्न विशेष उत्साह वाला जीवित हितरी दवाई देवल विन देवल पेहदीलिवरी प्रमाण वाला दिनगेन मेक परीक्षाकर चंद्रेन विशेष හොඳහරි නරකහරි දේවල් කරන්නේ ඒක දිගු කාලිනු බලපාන දේවල් විදියට. ඉතින් මෙතනදී මේ ගුරු ගහගේ ගුරු මාරුවත් අවුරුද්දක විතර කාලයකට තමයි මේ ගුරු මාරුව සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ කාලේ අප්‍රේල් මාසයේ 22 වෙනකොට මේ හත්වැන්නේ මීන රාශියේ ඉන්න ගුරු ගහයා වලගේ කේන්දරේ 8 වෙන්නට තමයි එන්නේ. මේ නැත්තම් මේ 8 වෙන්න මාරකස්ථාය. එතකොට ගුරු ගහයා එන්නේ මෙතනදී මේ 8 වෙන්න කියන ස්ථානයේ මේෂ කියන රාශිය. එතකොට මේෂ රාශියේ යන ගුරු ගහයා මුලින්ම කියන්නේ මේක कन्या राशि कंफर्टेबल गुरु कन्या लग्न बाधक వాలట గురు గహయగే దశా కాలයක් కనుకొట ఎతకొట అంతర దశా కాలයක් మహా దశా కనుకొట ఏనిసా తమై మే హత్తన్న సంబంధ ప్రశ్న వివాహ జీవితే సంబంధ ప్రశ్న అవలకి గిదర దొరే యాంకిసి గట్లు సరిన్సరే అతికరవన్నీ బాధక అతికరవన్నీ రక్యా సంబంధ కారణాలు వగేమ తమై వ్యాపారవల విశేషయమ మే గురు గహయ వాలట బాధక గ్రహించ బాధక వెన్న మొకద హేతువ వాలకి జీవితే యాంకిసి గిదర బలొత్తిమ గురు కియల దెన్న జీవితే प्रतिपत्ति धर्म नमूत मे कन्या की राशि अट प्रतिपत्ति में प्रत्यक्ष संबंध धर्म संबंध तीन प्राक्टिकल देवल कन्या राशि ज्योतिष हाईवेन हाईवेन प्राक्टिकल देवल तो प्राक्टिकल के लगे सर्विस सेवा सपेम तो कैलक्युलेशन बुध गाय संबंध स्थान मिथन मे कैलक्युलेशन सर्विस क्रीम वाले अलवेन वाला जीवित मूलिक मार्ग हर अकूरट रूलट वेकूत क्रीम बाट पतन सतुकार बाधावन लिडरोग कारण इकमें कन्या राशि वाली लग्न पत्ला कन्या लग्न टीका वरीपूर शरीर सौख्य पीड सतुकार धर बाधक तीन दिवा तीन थिंक विशेष मतकर वाला मेकाल गुरुमार निवे वाल जीवित खरधर बाधक वाला केन्द्र हटिमे केतु सह दैंट देवे तुलाशि दंपत्ल केतु सह
මේ අටවැන්නේ තැන්පත්ලා ඉන්න රාහු තමයි වලගේ ජීවිතේ ගොඩක්ම කරදර බාධක දැන් මේ කාලේ අරන් එන්නේ ඉස්සරහට මේ අවුරුදු දෙකමාර විශේෂයෙන්ම දෙකමාර දෙකයි භාගයක් ඒ කාලේ ඒ වගේ තියෙන කාල සීමාව විශේෂයෙන්ම කන්නැල බිමෙන් ජීවිතේ එක චැලෙන්ජ් එකක් තමයි මම පැහැදිලි කරලා දෙන්නේ කොහොමද වෙන්නේ කියලා ඉතින් ප්‍රැක්ටිකල් විදිහට ලොජික් එකක් එක්ක හේතුත් එක තමයි පැහැදිලි කරන්නේ ගුරු මාරු වෙනවා සෙනසුරු මාරු වෙනවා අපලයි කියලා තීවට වැඩක් නැහැ කෙනෙකුට තේරුම් ගන්න ඕන මොකද්ද වෙන්නේ කියලා ඉතින් අපි හිතමු ගුරු මාරු දින ගුරු ගහයන් යටට හරි එතන රාහු කේතු ඉන්න රාහු ඉන්නවා එතන මේෂ රාශිය ඉතින් ගුරු ගහය අටට පැමිණීමත් එක්ක වලගේ ජීවිතේ ගැඹුරින් හිතන්න බලන්න පටන් ගන්නවා මතද මේෂ රාශිය අලුත් ඉදිරි හිතන්න පටන් ගන්න ගුරු කියලා කියන්නේ අධ්‍යාත්මය එතන ධර්මය වෙනවා එතෙන්දී විශේෂයෙන්ම ඔයාලගේ ජීවිතේ මේ කේතු සහ රාහු තැන්පත් වෙලා ඉන්න කාල සීමාවල් සහ ඉන්න ස්ථාන නුඹකට ගුරු එන්නේ රාහු ඉන්න තැනට එතන එතන ගුරු චණ්ඩාල කියන එක ඔයාලටත් බලපානවා ඒ වගේ තමයි විශේෂයෙන්ම දැන් රවි කියන ගහය පැමිණීම එතකොට බුද්ධ ගහය පැමිණීමත් එක්ක මේ අටගන්නට ඉතින් ටිකක් සැලකිලිමත් වෙනවා නම් විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාලගේ විවාහ ජීවිතේ ඔයාලා විවාහ වෙලා ඉන්න පවුලේ අයත් එක්ක ස්වාම පුරුෂයෙක් නම් ඔයාලගේ නැන්දම්මත් එක්ක නැත්නම් බිරිඳගේ පවුලේ අයත් එක්ක යම් කිසි දෙක ගැටලු රණ්ඩුසරුවල් ඇති වෙන්න පුළුවන් විශේෂයෙන් බැලුවොත් එම මිල මුදල් සම්බන්ධ කාරණා මත දේපල සම්බන්ධ කාරණා මත ඉඩකඩන් සම්බන්ධ දේවල් මත මොකද මේ හතරවැන්නාධිපති ගහය තමයි ඔයාලගේ කේන්දරේ ගුරු කියලා කියන්නේ මේ ගුරු ගහය විශේෂයෙන්ම අටවැන්නට යාම කියන වට ගෙදර දොරේ පවුලේ අයත් එක්ක යම් කිසි ගැටුවක් ආරම්භ වෙනවා එතකොට ඔයාලට පළවෙනි කාරණේ විදිහට දැක ගන්න පුළුවන් මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම මිල මුදල් සහ ගෙදර දොර සම්බන්ධ ගැටළු නිර්මාණය කරනවා. එතකොට ඒකට තවත් හේතුකාරකයක් කියන්නේ මේ හේතු කියන ගහ ඇයිල තැන්පත්ලා ඉන්න වාගේ කේන්දරේ මේ ධනය සහ පවුල කියන ස්ථාන. ධනය සහ පවුල කියන ස්ථාන පැමිණීමත් එක්ක ඔයාලගේ මිල මුදල් සම්බන්ධ කාරණාවල් කෑම බීම සම්බන්ධ කාරණා පවුලේ අයගේ වැඩ කටයුතු පිළිබඳව ඒ සම්බන්ධ වේදම්. එතකොට මේ දේවල් වලට විශේෂයෙන්ම ඔයාලට යම්කිසි බාධකයක් විදිහට ක්‍රියාත්මක කරන මේ හේතු හේතුගේ ස්වરૂපය තමයි ඉන්න තැන දේවල් විනාශ කිරීම. එතකොට ඉන්න තැන් ඉන්නේ පවුල තුලා රාශිය කියලා කියන්නේ බැඳීම් තුලා රාශිය කියලා කියන්නේ විශේෂම තවත් පවුල එතකොට තේරීම ඔයාලට සිද්ධ වෙනවා මම තෝරගන්නේ මගේ පවුලද නැත්නම් මට එක්කෝ වෙන තැනකට යන්න ඕනද මට මුදල් දෙවන පවුල දෙවන කියන කාරණය ඔයාලට තෝරගන්න සිදු වෙනවා ඉතින් මේක හේතු කියන ගහ මෙතන මේ විදිහට විනාශ කරන්න උත්සාහ කරද්දී අනික මේ ධනු රාශිය මතන් හතරවැන්නාධිපති එක් විදිහට ගුරු ගහය මෙතෙන්ට පැමිණීම සහ එහෙම නැත්නම් හත්වැන්නාධිපති විදිහට ගුරු මෙතෙන්ට පැමිණීමත් එක්ක විශේෂම ඔයාලට බොහෝ ගැඹුරින් හිතලා බලන්න සිදුවෙන කාල සීමාවක් තමයි උදා වෙන්නේ. සෙනසුරු තැන්පත් වෙලා ඉන්න 6 වෙනි සෙනසුරු මෙතන 2025 මැද වෙනකම් ඉන්නවා. එතකොට සෙනසුරු කියන ගහේ 6 ඉන්නකොට ඔයාලට සාමාන්‍යයෙන් තමන්ගේ වැඩ කටයුතු තමන් විසින්ම කරගන්න වෙනවා. එතකොට අලුතෙන් ජොබ් එකකට එහෙම නැත්නම් ඒ වගේ දේවල් වලින් වැඩ කටයුතු සූදානම් කරගන්නවා. එතකොට මුලින්ම ටික ටික ඔයාලට ජීවිතයේ යම්කිසි කලකිරීමක් ඇති කරනවා. එන්දී ගුරුමාරුව මේ විදිහට අපේල් මාස සිසු වුණාට මේ ගුරුමාරුවේ ලොකු බලපෑමක් ඇතින්දි ඔයාලට දැනෙන්නේ නැහැ. හේතුව මෙතන රාහු තැන්පත් වෙලා ඉන්න නිසා සහ කේතු දෙකේ ඉඳන් මේ කේතු කියන ගහය හෝ ඕනෑම ග්‍රහයෙක් ඔයාලගේ මේ ලග්නයට පළවෙන්නට මේ පැත්තෙන් හරි මේ පැත්තෙන් හරි කිට්ටුනකොට ඔයාලා සම්පූර්ණයෙන්ම විශේෂයෙන්ම නෙගටිව් ග්‍රහයෝ එහෙම නැත්නම් මැලිෆික් ග්‍රහය කියලා කියන අපි මෙයාලා ලඟ වෙනකොට රාහු හරි කේතු හරි කවුරු හරි ගහයෙක් එතකොට සෙනසුරු හරි ගහයෙක් ඒ නිසා තමයි සෙනසුරු මේ ලග්නයෙන් ගමන් කර මේ හරි මේ 12න් එකෙන් දෙකෙන් ගමන් කරද්දී ඒ රාශියක වෙන්නේ ඒ නිසා මොකද මැලිෆික් එතකොට තනිකරම නෙගටිව් පැත්තක් තමයි තියෙන්නේ ඉතින් කේතු ඊටත් වඩා නෙගටිව් ග්‍රහයෙක් ඔයාලව ජීවිතේ ටික තනි කරවන්න උත්සාහ කරන ගහයක. හේතු දෙකේ ඔයාලව ඔයාලගේ පවුලෙන් වෙන් කරන්න තමයි නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ. බොහෝ අය මේ කාලේ තමන් ඉන්න තැනින් ඈත් වෙලා යන්න උත්සාහ කරනවා. ඉන්න තැනින් රණ්ඩු වෙලා හරි කොහොම හරි කමන්නේ ඔයාලට මේ ඉන්න තැනින් අයින් වෙලා වෙන තැනකට ඔයාලට යන්න ඕනේ. එතකොට මේ කේතු මාරුව සිද්ධ වෙන්නේ 10 වෙනි මාසේ නැත්නම් ඔක්තෝබර් මාසේ එන්නේ ඔයාලගේ ලග්නයට නැත්නම් පළවෙනි කොටුවට තමයි එන්නේ ඔයාලගේ ඔළුවට එන්නේ. හන්ද එතකොට මේ ඔළුවට පැමිණීමත් එක්ක ඔයාලා මානසිකව අධික පීඩාකාරී තත්ත්වයකට පත් වෙනවා. එතකොට ඉන්නේ කන්‍යා රාශියට කන්‍යා කියලා කියන්නේ රෝග සතුරු කරදර. එතකොට මේ රාහු කියන ගහ යන ඔයාලගේ හත්වැන්නට රාහු හත්වැන්නට පැමිණීමත් එක්ක විශේෂයෙන්ම ඔයාලගේ ජීවිතයේ රිලේෂන්ෂිප් සම්බන්ධ කාරණාවට මේ රාහු කියන ගහය ලොකු බලපෑමක් එල්ල කරනවා. ඉතින් මේ රිලේෂන්ෂිප් සම්බන්ධ කාරණාවට බලපෑමක් එල්ල කරද්දී එක්කෝ ඔයාගේ මහත්තයා නැත්නම් නෝනා ඔයාලත් එක්ක අනුසරවල් වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම කන්‍යා ලග්න හිමියෙක් නම්
වල ජීවිතේ තනිකම කියන එක අත්විඳින සිදුනවා සමාජයත් එක්ක නැත්තම් මේ බැඳීම් කියන කාරණාවලට ඍජු සම්බන්ධතාවයක් තියාගන්න ටිකක් අපහසු වෙනවා දෙන්න අතර නොයෙකුත් විදිහේ ගැටුම් ඇති වෙන්න පුළුවන් නොයෙකුත් විදිහේ කාරණා මූලික කරගෙන හඳ ඒ වගේම තමයි අනිත් පැත්තෙන් බලුවහම පස්සේ මේ කේතු කියන ගහය ලග්නගත වීමත් එක්ක විශේෂම බොහෝ අයට මේ කේතු ඇවිද්දවන ගහයක් බරතාවු කේතු කියන ගහෙන් ඇවිද්දවන මොකද ඉන්න ස්ථානෙන් ඈත් කරලා එනේ ස්ථානකට ගමන් කිරීම තමයි සිදු කරන්නේ. ඒකට මේ කේතු කියන ගහ අපේ තුම දැන් ඔන්න ඔක්තෝබර් මාසේ ආවිල්ලා මෙතන තැන්පත් වෙනවා මේ කන්‍යා කියන රාශිය. ඒකට රාහු මෙතන ඉන්නවා. ඉතින් ගුරු මෙතන ඉන්නවා. ගුරු කරන්නේ සෑම දෙයක් ගැනම ඔයාලගේ ජීවිතයේ වෙන දේවල් ඔයාලා ගැඹුරින් හිතන එක තමයි ඔයාලා මෙතනින් ගන්න කරන්නේ. හන්ද ගුරු ගහය ඔයාලගේ ජීවිතයේ සතුට වෙනවා. එතකොට මෙතනදී හතරවැන්නනේ හතරවැන්න හිත. එතකොට තමන්ගේ ජීවිතයේ සතුට ගැන හිතන තැන ඒ නිසා තමයි ගුරු ගහය මේ කටකරාසියේ උච්ච වෙන්නේ. ඒ නිසා තමයි ගුරු ගහය මේ හතරවැන්නට ගොඩක් හොඳ වෙන්නේ. නමුත් මේ හතරවැන්නේ ඉන්න ඕන කෙනා ඊළඟ මේ අටටම පස්සේ වලා වෙන්නේ හිතන්නේ මොකද ඔයාලා ජීවිතේ මට මොකද උනේ මේ කේතු ගහය මෙතෙන්ට ආව පස්සේ තනිකරම ඔයාලගේ ළඟින් ඉන්න අය ඈත් වෙන්න පටන් ගන්නවා. පළවෙනි කාරණේ ළඟින් ඉන්න අය ඈත් වෙන්න පටන් ගන්නවා. හන්ද ඉතින් ඒ ළඟින් ඉන්න අය ඈත් වෙන්න මොකද ඔයාලගේ ළඟින් ඉන්න අය කවුද බැඳීම්. ඔයාලගේ ඔපොසිට් එක. එතකොට මීන රාශිය කියලා කියන්නේ සම්පූර්ණ අපි දන්නවා රාශි වලල්ලේ 12. 12 තමයි මීන කියලා කියන්නේ. මීන කියලා කියන්නේ සියලුම දේවල් වල අතහැරීම, අවසානය, වැයස්ථානය ඉවර කිරීම තමයි වෙන්නේ. එතකොට මෙතෙන්ද රාහු භාවම් පස්සේ මේ ළඟින් ඉන්න අය ඈඩ් කරලා අයින් කිරීම සහ ඒ ප්‍රතිඵලයේ විදිහට ඔයාලා ජීවිතේ තනිකම කියනක ඔයාලට අත්දැකීම ඉතින් මේ තනිකම ගොඩක් වෙලාවට ඔයාලා විදේශවලට ගිහිල්ලා තනි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ඉන්න තැනින් ඔයාලට කේන්තියත් එක්ක තරහ ගිහිල්ලා තරහ වෙලා ගිහිල්ලා මොන හරි ප්‍රශ්නයක් ඔයාලගේ මහත්තයා නිසා හරි ඔයාගේ බිරිඳ නිසා හරි මොන හරි ගැටලුවකට ඔයාලා මෙතෙන්දී හඳුසල් වලලා හෝ යම් කිසි දෙකට කේන්තියක් කරන්න ගිහිල්ලා තනිවීමක් ඔයාලා සිදු කරනවා. ඒ වගේම තමයි ළඟින් ඉන්න අය ඔයාලගේ හොඳට හිටපොයි කතා කර කර හොඳට හිටපොයි ඔයාලගෙන් ඈත් වීම. මොකද හේතුව මේ කේතු කරන්නේ ඔයාලගේ වටේ සම්පූර්ණයෙන්ම කවර් කරන ඔයාලට තනිකම කියන එක දන්නාට ඔයාලගේ හිතට ළඟට කවුරුත් එන්න ඉඩ තියන්නේ නැහැ. ඉතින් විශේෂයෙන් මේක කේතු ලග්නේ ඉඳලා ඉපදිච්ච කෙනෙකුට ගොඩක් බලපානවා. කේතුගේ කාල සීමාව, බුද්ධගේ කාල සීමාව වගේ යනකොට විශේෂයෙන්ම මාට මේක බලතන වැඩි. ඒතකොට කේතු ලග්නේ ඉන්න කෙනා ඒකයි කියන්නේ ජීවිතේ තනි වෙනවා, ආධ්‍යාත්මික වෙනවා. ආධ්‍යාත්මික වෙන්නේ මොකද ජීවිතේ එපා වීමත් එක්කනේ, කලකිරීමත් එක්ක තමයි කෙනෙක් ජීවිතේ තනි වෙන බව දැනෙන්නේ. ඒතකොට ඒ කලකිරීම කියනකොට අත්ෙන් සිදු වෙනවා. ඉතින් මේක 2025 විශේෂයෙන්ම අප්‍රේල් වගේ වෙනකම් තියෙනවා. මේ අප්‍රේල් මාසෙම තමයි. එතකොට මේ සෙනසුරු ගහයත් ආපහු මේ හත්වෙන්නට එන්නේ. ඉතින් මේක විශේෂයෙන් මේ කේතු ලග්නයේ පැමිණීම සහ දැන් මේ කාලේ තිබීම, ඒ කියන්නේ දැන් මේ කාලේ ඉඳන් 2025 අප්‍රේල් වගේ වෙනකම් ඔයාලා ජීවිතයේ ටිකක් මානසිකව යම්කිසි අසහනකාරී ගතියක් දැනෙන්න පුළුවන්. එතකොට ශාරීරික අපහසුතාවයන් විශේෂයෙන්ම විවාහ ජීවිතය තුළ නොයෙකුත් විදිහේ බින්ද වැටීම් මේ රාහු ගහය හතර පැමිණීමත් එක්ක සිද්ධ කරනවා. විශේෂයෙන්ම විවාහ වෙලා ඉන්න අය, විවාහ වෙන්න ඉන්න අය, විශේෂයෙන්ම කන්‍යා ලග්න හිමියන් ඔක්තෝබර් මාසේ 10 පස්සේ විවාහය වෙන්න උත්සාහ කරන්න එපා. හේතුව තමයි මේ රාහු හතර පැමිණි නිසා මේක රැවටිලි සහිත විවාහයක් බවට පත් වෙනවා. මොකද තියන රැවටිලි සහිත විවාහයක්. මේ රැවටිලි සහිත විවාහයේදී ඔයාලා ජීවිතේ විවාහ කාලය තුළ ලොකු ආයුෂක් නැහැ. මොකද රාහු කියලා කියන්නේ චීටින් කරන ගහය. රාහු කියලා කියන්නේ මුලාව, රාහු කියලා කියන්නේ මායාවක්. ඒකට මේ මායාවක් එක්ක ඔයාලා ජීවිතේ හොඳයි කියලා හිතන අය ගොඩක් වෙලාට මේක පිරිමි කෙනෙකුටත් බලපානවා, ගැහැණු කෙනෙකුටත් බලපානවා. ඒ නිසා ඔක්තෝබර් මාස 10 පස්සේ, ඔක්තෝබර් මාස 30 පස්සේ, ඔක්තෝබර් කියවට සැප්තැම්බර් මාසෙින් නම් මේක බලපාන්න පුළුවන්. මේ ඔක්තෝබර් 30 පස්සේ පෙබරවාරි, අප්‍රේල් වගේ වෙනකන් 2025 ඔයාලා විවාහය ගැන ලොකුවට හිතන්න එපා. මේ කාල සීමාව ඔයාලට විවාහයට එච්චර යහපත් නැහැ. ඔයාලගේ ජීවිතේ තනි වෙලා අත්දැකීමක් ලබා ගන්න, ජීවිතේ තේරුම් ගන්න, ගැඹුරින් හිතලා බලලා සෑම දෙයක් ගැනම හිතලා ආධ්‍යාත්මය වටහා ගන්න, ඔයාලගේ ජීවිතේ ඇත්ත වටහා ගන්න, මේක තමයි මගේ ජීවිතේ, මේක තමයි මගේ ළඟින් හිටපොයි මට කරපු දේ කියලා හිතන්න විදිහේ අත්‍යත් තමයි මේ ගුරු වටකවිල ඔයාලට තේරුම් කරලා දෙන. මොකද ගුරු වටේ අට ගැඹුරු තැනක්. එතකොට අට කියලා කියන්නේ තනිකර වලක්. මේ ගුරු ගහයාවන් පස්සේ මෙතනින් ගුරුගේ ස්වරූපය තමයි හොයලා බැලීම. ආධ්‍යාත්මික ඉඳ මේ ජීවිතේ ගොඩක්ම ගැඹුරින් හොයලා ලබන අවුරුද්ද අපේල් මාසෙ කන්න කියන්නේ 2024 අපේල් කන්. ඉතින් පස්සේ තමයි ඔයාලගේ මේ 9 වෙනිදට ගුරු ගැමෙන්නේ. ඉතින් මේ අවුරුද්ද ඔයාලට විශේෂයෙන්ම ලබන අවුරුද්ද අපේල් වගේ කම ටිකක් වැඩි ජීවිතේ තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙන කාල සීමාවන් නිසා ඔයාලගේ මේ ඊළඟ ගුරු මාරු සිද්ධ වෙන තුරු ඔයාලට එච්චරම
සුභවාදී නැහැ විශේෂ මරමන්ති වගේ විවාහ වෙන අයට ප්‍රේම සම්බන්ධතා තියන්නේ නැක ගැටලුවක් නැහැ නමුත් මේ විවාහය වල හැවට්ටලා වල ජීවිතයේ අතරමඟදී ගැටලු සහිත තත්ත්වයන් නැත්නම් අතරමඟදී වලව අපහසුතාවකට පත් වෙන විදිහ විවාහයන් සිදු වෙන පුළුවන් රැවට්ටීම් එක්ක අනේ සා බොහොම කල්පනාකාරී වෙන්න ඕන විශේෂයෙන් මේ වීඩියෝස් මම ගොඩක් මරන් ඉන්නේ සාමාන්‍ය අවුරුදු නැති වයසයට ඉතින් මේ අයට තමයි ගොඩක් මේක විශේෂයෙන් වැදගත් වෙන්නේ අන්න ඒ නිසා ඉතින් ඉගෙන ගන්න අය වගේ ඉන්නවා නම් ඔයාලට සාමාන්‍යයෙන් ඉගෙනීම් කටයුතු කරන්න ගැඹුරින් දේවල් අදාරන්න අවස්ථාවක් ලැබෙනවා බොහෝ දේවල් ගැන හොයන්න බෙහෙත් හේත් වර්ග ගැන ඒ වගේ දේවල් විශේෂයන් වලට එමෙතන ජ්‍යොතිෂ්‍ය වගේ ඉගෙන ගන්න ඉන්නවා ඒ වගේ දේවල් විශේෂයෙන් පොත්පත් වලට කියවන්න අවස්ථාවක් ලැබෙයි හේතු පැමිණීමත් එක්ක පොත්පත් කියවන්න අවස්ථාවක් ලැබෙයි එතකොට රාහු පැමිණීමත් එක්ක ඔයාලට බොහෝ දේවල් ගැන හොයන්න සිද්ධ වෙනවා මාත්‍යා පෝන් එකේ මොනවද බන්නේ නෝන පෝන් එකේ මොනවද බන්නේ මේ දේවල් තමයි ඔයාලගේ ජීවිතේ ඉස්සරහට වලට සිද්ධ වෙන්නේ මේ தත්ත්වය වල ජීවිතේ නොතේරුම් ගැනීමක් එක්ක සිදුවන ගැටලු සහගත තත්ත්වයක් ඇති කරන්නේ හින්දා තේරුම් ගන්න උත්සාහ කරන්න මේක විවාහ වෙලා ඉන්න ඉන්නවා නම් විවාහ වෙලා අතරමඟදී යංගසේ ප්‍රශ්නත් එක්ක ඉන්න ඉන්නවා නම් ඒතර ළඟදී විවාහයෙන් ඉන්න ඉන්නවා නම් ගොඩක්ම වටිනවා මේ වීඩියෝ එක ඒ නිසා මම දැන් කියවා කියලා විශ්වාස කරන්න බෑ දැන් විශ්වාස කිරීම නොකිරීම ඔයාලගේ කාරණාවක් නමුත් මේ පැහැදිලි කිරීමක් කරගන්න ඔයාලට ඉස්සරහට මොකද අපිට මේ පේන ඇස් වලට පේන නැත්තම් අහසේ ඉන්න ගහයන්ට වඩා මේ නොපෙනෙන රාහු කේතු තමයි කේන්දරයක ගොඩක්ම බලවත් වෙන මොකද නරක දේවල් සිදු වෙන ඉතින් ඔයාලගේ ජීවිතේ තනිකේම ඔයාලට අත්විඳින සිදු වීම ඉඳන් ඉතින් ලොකුවට දැන් විනාඩි දාසකුත් ගිහිල්ලා ඉවරයි ඉතින් ඔයාලගේ ජීවිතේට මතක තියාගන්න 2025 අප්‍රේල් පහ වෙනකන් ඔයාලා චුට්ටක් පරිස්සම් වේ යුතුයි විශේෂයෙන්ම සම්බන්ධතා පවත්වා ගැනීම සහ සම්බන්ධතාවන් ගැන වැඩි හරියක් කතා කිරීම මොකද මේ කේන්දරයේ 1ට සහ 7ට किसीम ग्रहायक है मे मस दुनाथ विशेषम बलवत्म अगोस्त मसे दह अट मे कुजकन गहाय मिथन फमीन का मिथन इन हेतु यम मिथन राशि उड़क थनी मिथन सुतराय चंद्र अविलट मे कुजगहाया हरी मीन बुधगहाया हरी कि मिथन मे अट खरकि मिथन का मीन राशि मे केतु सह राहुत मई रजकंद्र फल කේතු ලග්නයේ පැමිණීම තමයි සම්පූර්ණයෙන්ම ඔළුව අයින් ගලා යනවා. මොකද ඔළුව අපිට ග්‍රහයක් නිසා රාහු චීටින් නිසා වලගේ 1 සහ 7 විශේෂයෙන්ම තමන්ගේ ජීවිතය සහ බැඳීම් බොහොම පරිස්සම් කරගන්න. ඉතින් දීර්ඝ විස්තර වලට තමන්ගේ කේන්දරය පරිස්සම් කරගන්න අවශ්‍ය නම් විශේෂයෙන්ම මේ නම්බරය ලියා ගන්න. 02-157-685-680-64 संबंध करना जय।